දෙවිනීනිම බලන ඔයාලා පුදුම කරමින් දෙවිනීනිමට අලුත් චරිතයක් එකතු කළා පිටපත් රචක. සමහරෙක් කියනවා රදීස් දෙවිනීනිමට ආවේ ලීනගේ බොයෆ්‍රෙන්ඩ් වෙන්න කියලා. තවත් සමහරෙක් කියනවා දෙවිනීනිමේ රූගත කිරීම වලට චරිත අඩුවීමත් එක්ක තමා දෙවිනීනිමේ රචක රදීෂ්ව දෙවිනීනිමට ගෙනාවේ කියලා. ඇත්තටම රදීස් කියන චරිතය එදිරිමුනි මහතා එකපාරම කතාවට ගේන්න අදහස් කළේ ඇයි? ලීනිගේ පෙම්වතා කරවන්නද? එහෙමත් නැත්නම් දෙවිනීනිමේ චරිතවල අඩුපාඩුව මකාලන්නද? ඔයාලා දන්නවා ලීනි කියන චරිතය ගැන. ලීනි කියන්නේ හරිම නිවිච්ච තැම්පත් අහිංසක චරිතයක්. ඉතින් රදීස් කියන චරිතය එහෙම තැම්පත් අහිංසක චරිතයක් නම් නෙවෙයි. රදීස් චරිතය පටන් ගැන්මෙම එක අපි දැක්කා. හරි සෙල්ලක්කාර චරිතයක් තමා රදීස් කියන්නේ. ඒ වගේම රදීස් කියන්නේ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතන චරිතයක් කිව්වොත් අපි නිවැරදි කියලා අපි හිතනවා. ඉතින් රදීස් ඇත්තටම ලීනිට ගැලපෙන්නේ නැහැ. ලීනිට ගැලපෙන්නේ ලීනිගේ සිතුම් පැතුම් වලට සමාන චරිතයක්. ඇත්තටම ලීනිට ගැලපෙන්නේ අනුහස් වගේ හිතන පතන කොල්ලෙක්ව. ඒත් ඉතින් ගොඩක් දෙනා කියන විදිහට අනුහස් ආක්ෂා කියන්නේ දැන් ඉතින් වෙන් වෙන්නේ නැති කපල් එකක් කියලයි බොහෝ දෙනාගේ විශ්වාසය. නමුත් ඉතින් කවුරුත් හිතන්නේ නැති විදිහට එය ඕනෑම වෙලාවක වෙනස් විය හැකි කියලාත් අපි මතක තබා ගමු. ඉතින් රදීස් කියන චරිතය දෙවිනීනිමට එකපාරම පිටපත් රචක එදිරිමුනි මහතා ගෙනාවේ දෙවිනීනිමට මේ වෙනකොට රංගනය සඳහා ඒමට බැරිව ඉන්න චරිතවල අඩුපාඩුව මැකෙන්න කියලයි සීන ටීවී අපි නම් විශ්වාස කරන්නේ. ඉතින් රදීස් චරිතය ගැන ඔබටත් යමක් කියන්න ඇති. එහෙමනම් ඉතින් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ මතක ඇතිව එය සටහන් කරන්නත් අමතක නොකරන්න.